ආයුබෝවන් හරිදි ටීවී නාලිකාවේ අද දවසේ අපේ මේ සූදානම නව වැඩසටහන අලුත් ආරකින් ආරම්භ කරන්න. අපේ වැඩසටහන අපි නම් කළේ හරිදේ දහම් පාසල විදියට. ලංකාවේ බොහෝ දෙනා කතා කරන ඒත් තාමත් නිසියාකාරයෙන් ඇගෙයීමක් ඒ වගේම නිසියාකාරයෙන් සාකච්ඡාවකට දේශය තුල බඳුන් නූණු හැබැයි හැමදෙනාම මේ පිළිබඳ අවධානය යොමු කළ මාතෘකාවක් තමයි දහම් පාසල බෞද්ධ දහම් පාසල මේ දහම් පාසල තුල සිදුවෙන කාර්යභාරය දහම් පාසලේ ස්වභාවය පිළිබඳව අපි හරිදී දහම් පාසල තුලින් සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා මේ සාකච්ඡාවේ සමාරම්භය විදියට අපි අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වන්නේ මේ වෙනුවෙන් අපි ඉතාමත්ම ගෞරවයෙන් අපේ මැදිරියට වැඩමවා ගත්තා ඒ සඳහා ඉතාමත්ම උචිත ඉතාමත්ම ගැළපෙන අපේ නායක ස්වාමින්වන්දන වහන්සේ නමක්. ඒ තමයි ලංකාවේ පළමු වැනි දහම් පාසල කියලා කිව්වහම ඔබ සියලු දෙනාම දන්නවා ඒ තමයි දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ විජයානන්ද දහම් පාසල. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට මුලින්ම ඇවිල්ලා මේ විජයානන්ද දහම් පාසලෙන් විජයානන්ද විහාරස්ථානෙන් තමයි බෞද්ධයෙකු බවට පත් වුණා කියලා කියන්නේ. එතුමාගේ ඒ සම්ප්‍රාප්තියත් එක්ක ලංකාවේ ඇති වුණු බෞද්ධ පුනරුදේ තවත් එක් පැතිකඩක් තමයි මේ දහම් පාසල් ව්‍යාපාරය ආරම්භ වීම. ඒ විජයානන්ද දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වශයෙන් කටයුතු කරන ඒ වගේම බටදුව ශ්‍රී රතන ජෝති මහාවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද නාකේදිනේ ඥානෝත්තර ස්වාමින්වන්දන වහන්සේ අපි පාද නමස්කාර පූර්වක අපි වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. උන්වහන්සේ තමයි දහම් පාසල් වල සමාරම්භයේ පිළිබඳව කතා කරන්නට වඩාත්ම සුදුසුයි කියලා අපි තීරණය කරේ. ඒත් එක්කම පළමු වෙනි දහම් පාසල ආරම්භ වුණු ගාල්ල දිස්ත්‍රික්කයේ අතිරේක දිසාපතිතුමන් ලලින්දගමගේ මහත්මයා අපි අපේ වැඩසටහන වෙනුවෙන් අද කැඳවාගත් අපේ මැදිරියට මොකද ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණු බොහෝ දේවල් අතර සාධනීය දේවල් අතර ඉතාමත් වැදගත් කාරණාව තමයි දහම් පාසල ආරම්භ වීම ඒ වෙනුවෙන් කතා කරන්නට ලලින්ද මහත්මාත් ඉතාමත් සුදුසුයි කියලා අපි අපේ නාලිකාව විදිහට තීරණය කළා. ඒත් එක්කම ලලින්ද මහත්මා කියලා කියන්නේ මේ අධ්‍යක්ෂීම් සමුදායකින් හෙබි රාජ්‍ය නිලධාරී විශේෂයෙන්ම අමාත්‍යංශයක අමාත්‍යංශ කිහිපයක සහකාර ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කළා. ඒ වගේම දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කළා. ඒත් එක්කම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ කිහිපයක ප්‍රාදේශීය ලේකම් බලවරයෙක් වශයෙන් කටයුතු කරපු අධ්‍යක්ෂීම් බහුල නිලධාරියෙක්. ප්‍රාදේශීය ලේකම්වරයෙක් තමයි බොහෝ දුරට මේ දහම් පාසල් කාරණාවේදී නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස් තනතුරේ රාජකාරී කටයුතු කරන්නේ. ඒ නිසාවෙන් දහම් පාසල් පිළිබඳව කතා කරන්න ඉතාමත්ම සුදුසු සුසුකම් සමුදායක් එතුමාට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒත් එකම අපේ පුංචි තූල පුතාලා කීප දෙනෙකුත් අපේ මැදිරියට අද දවසේ අපේ මංගල වැඩසටහන වෙනුවෙන් කැඳවා ගත්තා. ඒ තමයි වලහන්දුව ශ්‍රී සුමංගල දහම් පාසලේ දහම් අධ්‍යාපනයේ ලබන එනුක හිරිෂාන් පුතා සහ ඒ වගේම පුදම්සා සෙසඳි දියණිය ඒ වගේම ලිමන්සා මිහිනි දියණිය මේ තුන් දෙනාවත් අපි අපේ මැදිරියට අද කැඳවා ගත්තේ මේ අපේ දහම් පාසලේ ඇඳුමේ තියෙන විචිත්‍රත්වය ඔබට පෙන්වන්නට. අපේ නායක හඳුරණි ඔබ වහන්සේගෙන් මුලින්ම මම දැනගන්නට කැමතියි මේ බෞද්ධ දහම් පාසලේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලා. තෙරුවන් සරණයි මේ සම්පත් මහත්මයනි බෞද්ධ දහම් පාසලේ ආරම්භයේ පිළිබඳව අපි කතා කරනකොට ඔබතුමාගේ හැඳින්වීමේදීම සඳහන් කරන්නට යෙදුන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා සඳහන් කළ විදිහටම ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවත් වෙන අපිට මේ ගාල්ල ප්‍රදේශයෙන්ම මේ දහම් පාසල් ව්‍යාපාරය ආරම්භ කරන ලැබීම එක්තරා විදිහක අභිමානයක් ගෙන දෙන කාර්යයක් හැටියට සඳහන් කරන්නට ඕන. ඕල්කට්තුමාගේ ලංකා ගමනේදී එතුමා සැපත් උනේ ගාල්ල වරායටම. ඒ ගාල්ල වරායට සම්ප්‍රාප්ති වෙලා
काले वेलिवर्ते विजयानंद पिरिविन महा विहारस्थानेदी त्रिशरण पंसिल समाधान वेला बौद्धेक बावट पत्तुना इतुमा बौद्धेक बावट पत्तुनाट पास्से इतुमाट बलापुरुत्तु रहित विधियट लंकावे गिहि बौद्ध नायकत्वयक् लभुना अपे बौद्ध जनतावगे इल्लीम मत तेन ए निसाम बुद्ध धर्मे पिलिबांधव गेंबुरु अवबोधयक् लबागंट लंकावट पेमिनी हेतुमा बौद्ध्यं वेनुवेन किसियां विधियक अतपसु वेच्च अतपसु करवपु विशाल कार्यभारयक् इष्टकरन्न इदिरिपत् वुना ඒ ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක් හැටියට මේ දහම් පාසල් කියන මේ සද්ව්‍යාපාරය බිහි වුණු බව ප්‍රථමයෙන්ම සඳහන් කරන්න කැමතියි. එතකොට මේකේ ලොකු පසුබිමක් තියෙනවා. ඒ පසුබිම ඔස්සේ අපි කල්පනා කළොත් තමයි මේ ආරම්භය පිළිබඳ අපිට හොඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි දරුවන් සඳහා මෙබඳු දහම් පාසල් ක්‍රමයක් ලෝකේ කවර බෞද්ධ රටකවත් අතීතයේ පැවතිලා නැහැ. එතකොට එහෙමනම් මේ නව සංකල්පය හඳුන්වා දීමේදී ඒකට බලපාපු යම්කිසි සංසිද්ධි රාශියක් තියෙන්න ඕන. දැන් අපි කවුරුත් දන්න කිසියම් නිර්මාණයක් හරි සේවයක් හරි बिहिवेन्ने अपि अवश्यतावे पदनं करगेन इतपर मम हितनवा अन्ने अवश्यतावे ये ओल्कट्टुमा पेमिनी युगे देवीम बलभवत्तु निसा तमाई मे दहम पासल कियन मे सद्व्यापारे बिहिवेला तियेन्ने इतकोट ये सद्व्यापारे बिहिवेन्नट ඕල්කට්තුමාගේ ලංකා ගමනයත් එතුමා බෞද්ධයෙකු බවට පත්වීමත් පමණක්ම නෙවෙයි බෞද්ධයන්ගේ අනාගතය ලංකාවේ බෞද්ධයන්ගේ අනාගතය පිළිබඳව කල්පනා කළා තවපු දූරදර්ශී පියවරක් හැටියට තමයි මට කල්පනා වෙන්නේ ඉතින් මේ සිද්ධියේදී ටිකක් පසුබිම ගැන සඳහන් කිරීම අවශ්‍ය වෙනවා මොකද මෙහෙම අවශ්‍යතාවයක් පැනනගුණේ ඇයිද කියන කාරණේ. ඉතින් මම හිතනවා ඕල්කට්තුමා ලාංකික බෞද්ධ ජනතාවට කරපු සේවාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කියන්නේ ලොකු දැනුවත්කමක් අපි සමාජය තුළ තිබෙනවා. නමුත් දහම් පාසල බිහිවීම පිළිබඳව ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා සත්‍ය වශයෙන්ම හරියට අවබෝධ කරගෙන නැති බව පේනවා බොහොම දුර්මතත් ඵල වෙන නිසා. ඉතින් ඒක නිසා මේ ඔන්න කලින් දහම් පාසලක් තිබුණා නම් ඒක ආදර්ශයට අරගෙන තව පිරිසකට ඉබඳු දහම් පාසලක් ආරම්භ කරන්න පුළුවන්. නමුත් කලින් ආදර්ශයක් ගන්නවන් තිබුණු දෙයක් නෙවෙයි මේ දහම් පාසල කියන එක. ඒකට එහෙමනම් මොකද්ද මේ තිබුණු අවශ්‍යතාවය? ඒක සැබෑම ලාංකිකයන්ට තිබුණු අවශ්‍යතාවයක්ද? එහෙම නැත්නම් අපි ඕල්කට්තුමා අපේ අනාගතයේ දැකලා ඒ අනාගතයේ සකස් කරගන්න දූරදර්ශීව දැකුව අවශ්‍යතාවයක්ද කියන කාරණය මම හිතන්නේ විමසීමට ලක් කරන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. ඉතින් මට කල්පනා වෙනවා අපි කවුරුත් දන්න විදිහට ඕල්කට්තුමා බෞද්ධයන් වෙනුවෙන් කරපු තාම අගනා මෙහෙවර තමයි බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දීම. මොකද එතුමා එනකොට ලංකාවේ තිබුණේ එංගලන්තය ඇමරිකාව ආදී යුරෝප ආදී රටවලින් පැමිණි විවිධ නිකායවලට මිෂනාරිවරු අධ්‍යාපනයේ මෙන්ම රජයේ අනුග්‍රහය ලබාගෙන ඉංග්‍රීසි ආණ්ඩුවේ අනුග්‍රහය ලබාගෙන අධ්‍යාපනයේ වගේම ආගමත් ප්‍රචාරය කිරීමේ කටයුත්තක නියැලී සිටියා. ඒතර බොහෝ වෙලාවට අපි දන්න පාසල් ඇසුරීම තමයි පල්ලිය තිබුණේ. ඒ නිසා अध्यापने तुली आगमिक पशुमीमको सकस्कता तमंगी आगम सीर चीया बौद्ध हिट बौद्ध तरह हड़वाता एक
ඕල්කට්තුමා ලංකාවට ආවම දැක ලොකුම අවශ්‍යතාවය වශයෙන් දැක්කේ මේ ක්‍රිස්තියානි කතෝලික පාසල්වලට යන බෞද්ධ දරුවන් අනිවාර්යයෙන්ම ඔවුන් අනාගත සුරක්ෂිතතාවය රැකිය අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම මුදිතා අන්‍යාගම් වලට හැරීමට ප්‍රවණතාවයක් ඇති කළද වුණා. එතකොට මේක බෞද්ධෝ දැක්ක නමුත් ඒකට ඉරේවි යමක් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. එතකොට ඕල්කට්තුමා දැක්ක දේ තමයි එහෙමනම් ඒකට තියෙන හොඳම සාර්ථක විසඳුම තමයි බෞද්ධ පාසල් ක්‍රමය කාර්යපිළිවෙල. ඒ අනුව ආනන්ද කොළඹ ආනන්දේ නුවර ධර්මරාජය ගාල්ලේ මහින්ද වැනි අද ඉතාම ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් වෙච්ච බෞද්ධ පාසල් එතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණා. ඒවයි ගොඩනැගිලි නිර්මාණය කරන්නට ඕල්කට්තුමා ගමින් ගමට ගිහිල්ලා දේශන පවත්වලා දේශන අවසානයේදී සම්මාදන් වශයෙන් සල්ලි එකතු කරගෙන ඒ තාමත් ලොකු වෙහෙසක් දරාගෙන තමයි ඒවා සංවර්ධනය කළ තිබෙන්නේ. ඉතින් මේ විදිහට බෞද්ධ අධ්‍යාපනය එක්තරා විදිහක නංවාගෙන යන වෙලාවේ එතුමා දැක්කේ එදා තිබුණු අවශ්‍යතාවන් අනුව විෂය මාලාව සකස් වෙලා තිබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගැන්වුවේ. එතකොට බෞද්ධ පාසල්වල ඒ විෂය මාලා මේ ආකාරයෙන් ක්‍රියාත්මක වුණ අතර වෙනසකට තිබුණේ බුද්ධ ධර්මයේ විෂයක් වශයෙන් ඉගැන්වීමත් බෞද්ධ පරිසරයක ඉගෙන ගන්න සැලැස්වීමත් කියන දෙක. එතකොට මේ දෙක තුලින් දරුවන්ට බෞද්ධ ධර්මය ඉගෙන ගන්නට ලැබුණු අවකාශ බොහොම ටිකයි තිබුණේ. එතුමාට පෙනී ගියා මේ දීපවත්ත මේ පාසල් ක්‍රමය අරගෙන ගියත් එක විෂයක් හැටියට ඉගෙන ගන්නට වර්තමානයේ අපි පාසල්වල මේ විෂයක් වලින් අධ්‍යාපනය ඉගෙන ගන්නට ඒ දරුවාට අවශ්‍ය හැඩගැස්ම අපි අර කියන විදිහට ගුණ නැන බල කියලා අංශ තුනක් කියනෝනේ. එතකොට නැන කියන කොටස ලැබෙනවා. ඉතින් බුද්ධාගම වල කියන ඥානය ලැබෙනවා. නමුත් ගුණධම් පුහුණු කරන්න ධර්මයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න නම් මිට වඩා වැඩි කාලයක් යොදවලා හොඳ පරිසරයක දරුවන්ට කුඩා කාලේ ඉඳලම ක්‍රමානුකූලව ආගමික හැඩගැස්මක් ඇති කරන්න ඕනේ. මේක පාසලේ කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් එතුමාට ඒ නිසා ආදර්ශයක් වශයෙන් කල්පනා වුණා කතෝලික ආගම ක්‍රිස්තියානි ආගම අදහන නැත්තම් ඉරිදා දවස නිවාඩු දවසක් නිසා ඔවුන් ඉරිදා දිනවල තමන්ගේ දරුවන්ට ඒ ආගම කියා දෙන්න යම්දි වැඩපෙළක් අරගෙන ගියා මේ තමන්ගේ පරිවර්තන. අන්න එතුමා ඒක තමයි ආදර්ශ නැත්තාගේ මා කල්පනා කරන්නේ. එතුමා තමන්ගේ දිනපොතේ තැනක සඳහන් කරලා තිබෙනවා ලංකාවේ බෞද්ධ දරුවන්ට ඉරිදාම දිනවල නිවාඩු දවසේ තමන්ගේ විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ ධර්ම අධ්‍යාපනය ලබා ගන්නට අවස්ථාවක් සලසා දිය යුතුයි කියලා. එතකොට එතුමා මේක තමන්ගේ දිනපොතේ සටහන් කළේ මේ අවශ්‍යතාවය එතුමා දැක්කා. මේ සාමාන්‍ය පාසල් ක්‍රමයේ අධ්‍යාපනයක් තුලින් අපි බලාපොරොත්තු වෙන බෞද්ධ හැඩගැස්ම බෞද්ධ සිරිත් විරිත් ඉගෙන ගන්න හැටි පන්සල සමග ළඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න හැටි භික්ෂුන් වහන්සේලා සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඉස්සර කාලේ විදිහටම. එතකොට දරුවාගේ ශ්‍රද්ධාදී ගුණධම් දිනු වෙන හැටියට ඒ වගේම අපේ බෞද්ධ සිරිත් විරිත් ආදිය ප්‍රගුණ කරවන්න පුළුවන් වන විදිහට ඒ පරිසරයේ ගොඩනැගෙනවා. එතුමා කියන විදිහට පන්සල ඇසුරෙන් මේ ධම්ම අධ්‍යාපනය ලබා දුන්නා. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේක තමයි තිබුණු අවශ්‍යතාවය. දරුවන්ට හුදු අධ්‍යාපනය මේ විෂය දැනුම පමණක් ලබා දීලා අනිත් විෂයන් වගේම දරුවන් හොඳ බෞද්ධයෙකුට අනාගතේ සකස් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා ඇසුරු කරගෙන
භක්තිමත් ගුරුවරු සම්බන්ධ කරගෙන දරුවන්ට ක්‍රමවත් වැඩ පිළිවෙල අරගෙන ගියොත් පමණයි. ඒකෙන් එතුමා අදහස් කළේ එක්තරා විදිහකින් ඉරිදා පාසල් දහම් පාසල් ක්‍රමයක් ඒ වචනේ සඳහන් නොකළට එතුමා ඒක තමයි එතුමා අදහස් කළේ. එතකොට මෙන්න මේක කොහොමද ක්‍රියාවට නැගුණේ? ඉතින් එතුමා මේක දිනේ උදේ සටහන් කළා පමණක් නෙවෙයි මා හිතන්නේ අර විවිධ දේශනවලදී මේ කාරණේ සඳහන් කරන්නට ඇති. දේශනවලදී තමන්ගේ දරුවන්ට මේ දැන් මොකද අපේ ජාතික සිරිත් විරිත් වල වටිනාකම එතුමා පෙන්නුම් කරලා දුන්නනේ. ඒ වගේම බෞද්ධාගමේ තියෙන වටිනාදේ එතුමා පෙන්නුම් කරලා දුන්නා. සිරිත් විරිත් වල වටිනාකම පෙන්නුම් කරලා දුන්නා. ඒතකොට මේ පෙන්නුම් කළ දෙනකොට මේ කාරණය දෙමව්පියන්ට කියන්න ඇති. යන්නේ කාරණය කවුද ක්‍රියාවට නැංගුවේ? එතකොට එතුමා යම්කිසි දූරදර්ශී වටිනා ශ්‍රේෂ්ඨ අදහසක් ඉදිරිපත් වුණා ඉදිරිපත් කළා. ඒ අදහස දැන් ක්‍රියාවට නැංගවන්න ඕන. කවුද ක්‍රියාවට නැංගුවේ? ඒක තමයි වැදගත් කාරණේ. එහෙමනම් ඒ දේ සිද්ධ වෙන්න ඕනේ කිසියම් විදිහක සම්බන්ධතාවයක් තුලමයි. අන්න ඒක මම සඳහන් කරන්නම්. ඕල්කට්තුමා තිසරණ පන්සිල් අරගෙන බෞද්ධයෙක් බවට පත් වෙච්ච ගාල්ල වැලිවත්තේ විජයානන්ද මහාවිහාරයේ හොඳ ඉංග්‍රීසි උගත් මහත්මයෙක් හිටියා. දායක මහත්මේ එතුමාගේ නම ධර්මසේන ජිනදාස සුභසිංහ. මෙතුමා මුල ඉඳලම ඕල්කට්තුමා අපේ විහාරස්ථානයට ඇවිල්ලා මේ පන්සිල් සමාදන් වල බෞද්ධයෙකු බවට පත් වීමත් සමගම එතුමාගේ ඉංග්‍රීසි කතාව සිංහලට පරිවර්තන කරන්න ඉදිරිපත් වුණ ශ්‍රේෂ්ඨාව. ඒ ශ්‍රේෂ්ඨාව ඉදිරිපත් වෙච්ච එතුමා ඕල්කට්තුමා ගමින් ගමට ගිහිල්ලා නගරේ නගරයට ගිහිල්ලා අපේ බෞද්ධ ජනතාව දැනුවත් කරලා බෞද්ධ අධ්‍යාපනයට ආධාර ලබා ගන්නත් බෞද්ධ ජනතාව තමන්ගේ ආගම දහම කෙරෙහි මේ වැඩිපුර නැඹුරු කරවන්න. මොකද මෙතෙක් කල් තිබුණේ ආගම දහමින් ඈත් කරවන විදිහේ ව්‍යාපාරයක් තිබුණේ. ඈ අන්‍යයන් පාසල් වලට යව විතරක් නෙවෙයි බෞද්ධයන්ට විවාහ වෙනකොට පල්ලියට යන්න ඕන. රැකී රක්ෂාවක් රජයේ ඉහළ තනතුරක් ලබා ගන්න බෑ බඳු ආගමකට නොගියනම්. එතකොට වෙනත් වෙනත් අපහසුකම් රාශියක් තුණා පෙරහැර පැවැත්වීම සම්බන්ධ යන්න නිතරම අවසර ගන්නට උවමනා කළා. වැඩි එකක් දැන් පොතක් පතක් ලියන්න ගියා වුණා. අපි දැක්ක මේ මුල් කාලවල ලියපු පොත්වල ලංකාවේ ආණ්ඩුකාරතුමාගේ ඡායාරූපයක් බොහෝ වෙලාවට පළ කරනවා. ඉතා විශාල කරුණම්බි සහිත වචනවලින්. ඒ වගේම මේ ඉංගලන්ත කිරීටේ ජෝර්ජ් රජුර වෙන පුළං ඒ කාලේ හිටපු රජවරුන්ගේ පින්තූරයක් අර බොහොම ගාම්භීර ආකාරයෙන් උටුනු පරදගෙන ඉන්න විදිහට පළ කරලා ඉංග්‍රීසි භාෂාවනොත් ඒ ගැන වගන්තියක් දෙකක් ලියන. මොකද මේකම කරලා තියෙන්නේ. දැන් මේ බුදු පොතක් පතක් පළ කරවීම පවා රජයේ ප්‍රසාදය ලැබුණම මේකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒකට පක්ෂපාතී භාවයේ තියෙනවා. අපි වලට අපේ මේ ලියකී විලි වලින් හරි මොන දෙයකින් හරි අපිත් මේ ඉංග්‍රීසි කිරීටයේ තිබෙන කීර්තිය වර්ධනය කරන උදව් කරන මිසක් ඊට ඉරේවි යන්නේ නැහැ කියන පක්ෂපාතී භාවය පෙන්වන්න උවමනා කළා. ඒක තමයි ලේඛනවල සාහිත්‍ය කෘති වල පවා අපි ඒක දකිනවා. බලන්න අපි පැරණි පොතක් පතක් අරගත්තාම හොර පේනවා. ඉතින් ඒක නිසා ඕල්කට්තුමාගේ මේ කතාව කතා පරිවර්තනය කරගෙන යනකොට ඩීජේ සුභසිංහ මහත්මයාට මම හිතන්නේ 10000 වතාවක් ඕල්කට්තුමාගේ හැඟීම් කාවදින්ට ඇති. එතකොට දැන් අහගෙන ඉන්න කට්ටිය තමයි තුමාගේ කතාව අහන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් අහන කතාව සිංහලෙන් පරිවර්තනය කළ දුන්නම නේ තේරුම් ගන්නෙ. නමුත් ඉංග්‍රීසි භාෂාව හොඳට උගත් මහත්මයෙක් හැටියට අර ඕල්කට්තුමාගේ කතාව හරියටම ඔළුවට ගන්නට ඇති හැඟීම් වශයෙන්ම සුභසිංහ මහත්මයා. අන්න ඒ නිසා ඕල්කට්තුමා ගේ ගාල්ලේ ඇති කරපු පරමවිඥානාර්ථ සාඛාවේ ලේකම් ධූරයට එතුමා පත් වුණා. ගාල්ලේ ඇති කරපු පරමවිඥාන සමිතියේ ලේකම් ධූරයට එතුමාට ලැබුණා. ඒ වගේම එතුමා මේ කතාව පරිවර්තනය කරගෙන යන අතරේ ඕල්කට්තුමාගේ මෙන්න මේ සංකල්පය එතුමා තමයි ක්‍රියාවට නැංගුවේ. 1889 වර්ෂයේ එතුමා තවත් හිතවත් කීප දෙනෙක් සහභාගී කරගෙන අපේ විද්‍යානි විහාරස්ථානයේ විහාරාධිපති දුරේ දරපු අග්නේමන ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගෙන් තමයි ඕල්කට්තුමා තිසරණ පන්සිල් සමාදන් වෙලා බෞද්ධයෙක් වුණේ. උන්වහන්සේගේ අනුශාසකත්වයක් ඇතුළු.
ඒ වෙනකොට අපේ විහාරස්ථානයේ තිබුණා පාලි කොලේජ් නමින් හඳුන්වපු පිරිවෙන. විද්‍යෝදය විද්‍යාලංකාර කියන පිරිවෙන් දෙකට ආසන්න කාලයකම අපේ විද්‍යාන විහාරස්ථානය ආරම්භ කරපු මේ පාලි කොලේජ් නමින් හඳුන්වපු පිරිවෙන භික්ෂුන් වහන්සේලා 80ක් පමණ ඉගෙන ගත්තා කියලා අපේ මූලාශ්‍රවල සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ අතර හිටියා ඒ නේවාසික හාමුදුරුව අතර මේ මාතලේ ප්‍රදේශයේ ඇහැලේපොළ ප්‍රදේශයෙන් ආපු ස්වාමින් වහන්සේලමත් ඇහැලේපොළ ජිනෝ රස කියලා. මෙන්න මේ කියන නේවාසික හාමුදුරුවන් සම්බන්ධ කරගෙන තමයි 1889 වර්ෂයේදී මේ ප්‍රථම දහම් පාසල විද්‍යාන විහාරස්ථානය ඇති කරන්නේ. හැබැයි එතුමා දැන් මේ තවත් ගිහි පින්වතුන් සම්බන්ධ කරගෙන දහම් පාසල දරුවන් ගේංගෙට ගිහිල්ලා දරුවෝ ගේනගෙන මොකද අමාරුව මේ වැඩේ කරලා තියෙන්නේ. මොකද මේක නුහුරු දෙයක්. මව්පියන්ටවත් අත්දැකීමක් නැහැ. ඉරිදා දවසට ඔයාලගේ දරුවෝ අපේ පන්සලට එවන්න. අපි ළමයට ධර්මය උගන්වනවා කියලා කිව්ව පමණකින් ධනතාවට මේක මනසෙම ඇවිදින්නේ නැහැ කොහොමද මේක කරන්න කියලා. ඈ මොකද පොඩි ළමයින්ට උගන්වන්න කියලා පන්ති අනුව ධර්මය උගන්වන ක්‍රමවේදයක් තිබුණ නැති බව කවුරුත් දන්නවා. ඈ අපේ තුනේ ගෙඩි පිටි උගන්වන ක්‍රමයක් නේ. ගුත්තිලේ නම් මුළු ගුත්තිලේ පොතම අරගෙන ඒක කොටස් කොටස් උගන්වනවා. උස්සරණ උගන්වනවා. එහෙම ඇර මේ ළමයින්ට ගැළපෙන විදියට ධර්මය, බුද්ධ චරිතය, සාසන ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ සිරිත් විරිත් ආදී වශයෙන් එහෙම කොටස් කරලා ලබායන්ට අදාළ වන විදියේ උගන්වන වැඩපිළික්‍රමයක් අපේ තිබුණේ නැහැ අපි. නේ? දැන් තමහලට අපි දරුවන්ට බණ කියන යනකොට ජාතක පොතේ දරුවන්ට ගැළපෙන විදියේ අදහස් තියෙන කතාවක් අර උගන්වනවා අපි විසින්. නමුත් ඒවා වෙන් කළ දක්වලෙම තෝරන්නේ නැහැ. ඉතින් අන්නේ ඒක නිසා මේ ළමයින්ට දහම් අධ්‍යාපනයක් දෙනවයි කියනකොට තමයි බය වෙන්නේ නැති කොහොමද මේ චතුරාර්ය සත්‍ය කියා දෙයිද? පටිච්චසමුප්පාදේ කියා දෙයිද වගේ මෙව බර වැඩි ළමයින්ට වගේ හැංගීමක් එන්න පුළුවන් කොහොමරි. ගොඩාක් මහන්සි වුණත් බොහොම සුළු පිරිසක් තමයි මේ මුල්ම දහම් පාසල පැමිණලා තිබෙන්නේ. ඉතින් එතුමා හැබැයි ඒ ආපු පිරිස දරුවන්ට මම හිතන්නේ විශේෂ නිර්දේශ ගන්න අපට තොරතුරට අම හොයාගන්න බැරි වුණ මොනවද ඉගෙනුවේ කියලා. සරල විදියට ඉතින් බුද්ධ චරිතය ඉඳලා සරල විදියට ඒ වයස් මට්ටම අනුව කටයුතු කළා තිබෙන බව පේනවා. ඉතින් මේක සාර්ථක විදියට දින දින දවසෙන් දවස හොඳින් මේකට කැපේ වෙලා කරනකොට මේක සාර්ථක භාවයක් ලබනවා. හැබැයි අවාසනාවට අපේ ඩීජේ සුභසිංහ මහත්මයාට පළවෙනි ප්‍රධානාචාර්ය මැතිතුමාට දහම් පාසලේ නිර්මාතෘවරයට කඩු ගන්නාවේ දුම්රිය ස්ථානාධිපති තනතුර ලැබෙනවා. මේ හදිසිය දැන් මේක මම දන්නේ නැහැ සමහරලාට ප්‍රතිතාවතා සැලසුම් කළා මේ දහම් පාසල් ව්‍යාපාරය අඩාල කිරීමට කරපු දෙයක්ද එතුමාගේ සුසුකම් ගන්නවා එතුමා මේ ඉල්ලුම් කරලා එතුමාට ලැබුණු දෙයක්ද කියලා අපි හිතන්න මේකවල කරන්න බැහැ. කෙසේ නමුත් එතුමා පත්වීම බාර ගන්නවා. මොකද මේ කාලේ හැටියට දුම්රිය ස්ථානාධිපතිවරයෙක් කියලා කියන්නේ මේ මෑතක් වෙනකම්ම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මට්ටමේ ගරුත්වයක් විත්ත තනතුර. ප්‍රාදේශීය ලේකම් කෙනෙකුට තියෙන බලතල දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට තිබිලා තිබෙනවා. එතකොට මේ ගරු තනතුරක් ඒ කාලේ හැටියට බොහොම සිංහලයකට කරාතුම් ලැබෙන තනතුරක් වෙන්න ඕන. එතුමා කඩු ගන්නවට යනවා මේ තනතුර වාරන. දහම් පාසල අඩාල වෙනවා. අඩාල වුණාට පස්සේ ටික 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 ඉල්ල ළමයි අඩු වෙනවා. එතුමා කියන එකට කැප වෙච්ච පුද්ගලයා නැතු වුණා. ඒකෙම පුළුවන්නේ. අන්න මේ අවස්ථාවේ තමයි ඇලේපල දිනෝර සහාමුදුරු මේ ඉගෙන ගන්න ආපු හාමුදුරු දැන් හොඳට ධර්ම අධ්‍යාපනය ලබාගෙන හිටියේ වගේම මේ දහම් පාසල ඉගෙන ගැනීම කටයුතු කරලා තිබුණා. එතුමා කල්පනා කළා මේක දැන් අඩාල වෙන දිනවල නෑ මම මේක විධිමත්ව පටන් ගන්න ඕනේ කියලා. සුභසිංහ මහත්මයාට දන්වල යවල එතුමාගේ උපදෙස් ලබාගෙන 1895 අගෝස්තු මාසේ 3 වන ඉරිදා මේ දහම් පාසල විධිමත්ව ආරම්භ කළා. මා විධිමත්ව කියලා කියන්නේ එතුමා කල්පනා කළා දැන් ප්‍රධානාචාර්ය ආරම්භක නිර්මාතෘවරය අයින් වීම නිසා මේක වැටුණා. මීට පස්සේ ඒක වැටෙන්න දෙන්න හොඳ නෑ. ඒ නිසා විද්‍යානන්ද සභාව කියලා උගත් මහතුරුන්ගේ සමන්විත සමිතියක් හදාගත්ත මේ දහම් පාසල පවත්වගෙන යනවා. අන්න ඒ සමිතියේ හොඳ උගත් බුද්ධිමත් මහතුරු
දහම් පාසල ඉගැන්වීමේ කටයුතු කලාපමක් නෙමෙයි. ගාල්ල ප්‍රදේශයේ තවත් දහම් පාසල් තුනක් ආරම්භ කරන්න මුල් වෙලා තියෙනවා. එයාලා සෙනසුරාද දවස්වල ගිහිල්ලා උගන්වලා තියෙනවා මේක ඉරිදා පවත්වන හින්දා මේ තවත් තැන්වල හිට දහම් පාසල් පවත්වලා මාතලේ ප්‍රදේශෙත් එකක් පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඇහැලේ පොළහාන්තුගේ ගාමේ ඒ දවස්වල පටන් ගන්න තියෙනවා හතර. එතකොට මෙන්න මේක තමයි දහම් පාසලේ ආරම්භයේදී එදා ඉඳලා නොකඩවාම විද්‍යානන්ද දහම් පාසලේ මම කියන්නේ ලෝක යුද්ධ සමයේ එක අවස්ථාවක් හැරෙනකොට අනිත් දිගටම දහම් පාසල පවත්වලා තියෙනවා. දහම් පාසලේ දරුවන් ගෙන්නා ගැනීම සඳහා වාර්ෂික තෑගි උත්සවයක් සංවිධානය කළා තියෙනවා. ඒ වාර්ෂික තෑගි උත්සවයට අනිවාර්යම ඡායාරූපයක් අරගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම සංවස්සර වාර්තාවක් මුද්‍රණය කළා තියෙනවා. අපි ළඟ තියෙනවා ඒ මුල්ම සංවස්සර වාර්තාව අපි ළඟ තියෙනවා. ඒ වගේම සියලු වාර්තාවල එකට ගොනු කරලා ආරක්ෂා කරලා තියෙනවා අපේ පුස්තකාලේ. ඉතින් රජයේ මගින් මෙන්න මේ කාරණේ සලකා බලලා ඒ මුල් වාර්තාව විශේෂයෙන්ම සැලකිල්ලට භාජනය කළා තමයි ලංකාවේ ප්‍රථම දහම් පාසල වශයෙන් නිසක වශයෙන්ම විධිමත් ආරම්භ කරපු නොකඩවා පවත්වන ඉරිදා පවත්වන පන්සලක පවත්වන ස්වාමින් වහන්සේලගේ අනුශාසනාවක් පවත්වන ඒ වගේම සිංහල භාෂා මාධ්‍යයෙන් පවත්වන දහම් පාසල හැටියට කාලේ වැලිවත්තේ විජයානන්ද දහම් පාසල ආරම්භ කළේ ඔන්න ඔය පසුබිම තුල තමයි දහම් පාසල මේ ශ්‍රී ලංකාවේදී බිහි වුණේ කියලා මම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඇත්තම අපේ නායක හඳුරෝ මේ ඉතිහාස කතාව බොහෝම පැහැදිලිව සවිස්තරාත්මකව ඉදිරිපත් කළා. මම හිතන්නේ අපේ කෙනෙකුට අවශ්‍ය නම් මේ ඉතිහාස පිළිබඳව බොහෝම රසවත් ඒ කතන්දරේ උන්වහන්සේ අපිට කියලා දුන්නා. ඔබටත් පුළුවන් ඔබේ මේ වටිනා අදහස් අපේ මේ වැඩසටහනත් එක්ක එකතු කරන්න. හරිදී දහම් පාසල වෙනුවෙන් ඔබේ අදහස් අපට ලියා එවන්නට අපි අපගේ ලිපිනේ ඔබට කියන්න. අපේ ලිපිනේ හරිදී ටීවී ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපේ දුරකථන අංකය 077 321 39 66. එහෙමනම් කෙටි විරාමයකින් අනතුරුව හරිදී දහම් පාසලේ ඉතිරි කොටස හා සමගින් එකතු කෙටි විරාමයෙන් අනතුරුව හරිදී දහම් පාසලේ එක්කයි අපි නැවතත් සම්බන්ධ වෙන්නේ. අපේ නායක හඳුරෝ බොහොම අපූර්වට මේ දහම් පාසල ආරම්භ වුණු ඉතිහාස කතාව පැහැදිලි කළා. මමත් එක්ක ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා ලලින්දගමගේ මහත්මයා. ලලින්දගමගේ මහත්මයා මේ දහම් පාසල ක්‍රියාවලිය බොහොම සක්‍රීයව දායක වුණු කෙනෙක්. ලලින්දගමගේ මහත්මයා කොහොමද මේ දහම් පාසලට රාජ්‍ය දායකත්වය? අපේ නායක ස්වාමීන් වහන්සේ අවසරයි. ඇත්තටම දහම් පාසල අද වෙනකොට විශේෂයෙන්ම දැන් අපේ සාමින් වහන්සේ මීට කලින් සඳහන් කරා වගේ මීට 100 වසරකට පෙර අවුරුදු 125කට පෙර තිබුණු තත්ත්වයක් එක බලනකොට ඊට වඩා විශාල පරිවර්තනයක් පසුගිය අවුරුදු 100 තුළ සිදු වෙලා තියෙනවා. අද වෙනකොට විශේෂයෙන්ම අපේ රජයත් ඒ යත්‍ය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒ වගේම බෞද්ධ කටයුතු අමාත්‍යාංශය පුරසාසන අමාත්‍යාංශය විශේෂයෙන්ම රජයේ අනිකුත් සියලු ආයතන හරහා දහම් පාසල කියන සංකල්පයට විශාල ශක්තියක් සහ ඒ අවශ්‍ය මඟ පෙන්වීමක් තියෙන මට්ටමට අද වෙනකොට මේක පරිවර්තන වෙලා තියෙනවා. ඒකට ඇත්තටම ඒ සඳහා යම්කිසි නිර්ණායක ක්‍රමවේද සකස් කරලා තියෙනවා. ඒ වගේම තනතුරු යුහයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකම ශාසන අක්ෂ බල මණ්ඩල ඒ වගේම දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය ඒවට විෂය නිර්දේශ ඒ වගේම ඒවා නියාමන කටයුතු මේ සියල්ල අද වෙනකොට රජය මගින් සිදු වෙනවා. ඒක නිසා අපි අද වෙනකොට විශාල රාජ්‍ය අනුග්‍රහයක් තියෙනවා මේ කටයුත්තට. විශේෂයෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒ අමාත්‍යාංශයේ තියෙන උපදෙස් අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කොමසාරිස් ජෙනරාල්තුමාගේ ඉඳගෙන ඒ යටතේ ඉන්න දිසාපතිවරු පරිපාලන දිස්ත්‍රික්කවල බෞද්ධ කොමසාරිස්වරු වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කටයුතු කරනවා නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වශයෙන් තම ප්‍රදේශයේ නිල බලයම. ඒකට ඒ හරහා අපේ ගෞතම නායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් පරිදි ශාසන ආරක්ෂක බල මණ්ඩලය දිස්ත්‍රික් බල මණ්ඩල ඒ වගේම ප්‍රාදේශීය බල මණ්ඩල
හරහා දහම් පාසල් වලට විශාල අනුග්‍රහයක් නියාමනයක් ක්‍රමවේදයක් සකස් කරගෙන යනවා. ඒ වගේම රජයේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 කොට ඒ වෙන වැඩි ප්‍රමාණයක් විශේෂයෙන්ම බෞද්ධ ප්‍රදේශ වල සියලුම කාර්යාල වල වගේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් දෙදෙනෙක් වගේ ප්‍රමාණයක් වෙන පත් කරලා තියෙනවා. ඒ අය විසින් බෞද්ධ සියලුම දහම් පාසල අධීක්ෂණය කරනවා. එක්කම ප්‍රාදේශීය ලේකම්වරයාත් ඒ එක්කම දිස්ත්‍රික්ක දිසාපතිවරයාත් යටතේ ඒ ශාසන සභා මණ්ඩලයේ ගරු සභාපති සාමීන් වහන්සේලා ඒ වගේම ලේකක අධිකාරී සාමීන් වහන්සේලා මේ සියලු දෙනාගේ සම්පූර්ණ දායකත්වය යටතේ මේ දහම් පාසල අධීක්ෂණය සිදු වෙනවා. विशेष बौद्ध दहम पासल दहम पासल दशक 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 මහත්මයා මේ කාලෙත් එක්ක දහම් පාසල් වැඩිකම වැඩිපුර 90 දශක මේ පසුගිය දශක තුන පුර වැඩි වුණා. මොකද දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ මේ සියලු දෙනාගේ අධික තරඟකාරී සමාජය වටපිටාව තුළ මේ අයගේ මානසික සංවර්ධනය එක්කම දරුවන්ගේ විනය හැදියා මේ සංස්කෘතිය මේ පිළිබඳව දෙමව්පියන්ගේ උනන්දු වැඩි වෙච්ච කාලයක් මොකද පසුගිය කාලේ. ඒ ඒ කාලය තුල දහම් පාසලට දරුවන් ඇතුල් කරන්න දෙමව්පියන්ගේ විශාල උනන්දුවක් සිදු වුණා. නමුත් ඒකත් එක්ක යම්කිසි ගැටීමක් ඇති වුණා විශේෂයෙන්ම අධ්‍යාපන තරඟ තරංකාරී අධ්‍යාපනයේ. ඒකට මේකත් එක්ක එතරම් කියන 80 දශකයෙන් පස්සේ අනුව දශකයේ පසුගිය දශකයේ කාලතු සීමාව තුළ අපිට දැක්න ලැබුණා ටියුෂන් පන්තිවලට විශේෂ උපකාරක පන්තිවලට දරුවන් යොමු කරලා විශාල තරගයකට දරුවෝ යොමු කරා. මේ යොමු කිරීමත් එක්ක දහම් පාසල්වල ඉද දවසේ යම්කිසි කාලයක් යොමු කිරීමේ ගැටලුවක් ඇති වුණා. ඉතින් අද වෙනකොටත් ඒකට විවාදාත්මකව තිබෙනවා. ඉතින් විවිධ කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් කතා කරනවා. කොහොමුණත් ඒකත් එක්ක එක තව දෙයක් වුණා. මේ උසස් පෙළ වගේ සාමාන්‍ය පෙළින් පස්සේ දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් කරවීමත් සිදු වුණා සමහර දෙමව්පියෝ. මොකද මේ අධ්‍යාපන තරඟයත් එක්ක එමෙතෝ වෙනත් හේතු මත නෙමෙයි මේ තියෙන තරංකාරී අධ්‍යාපනයත් එක්ක ඒගොල්ලෝගේ කාලයේ උපරිමව මේකට කැප කර ගන්න ඕනේ කියලා දෙමව්පියෝ විශ්වාස කරපු නිසා දහම් අධ්‍යාපනයේ යම්කිසි ඈත්වීමක් උසස් පෙළ හෝ එහෙම නැත්නම් සාමාන්‍ය පෙළින් පස්සේ සිදු වුණා. ඉතින් ඒක නිසා මේ එහෙම සමාජ වටපිටාව තිබුණත් අද බොහෝ දමෝපිය උත්සාහ කරනවා සාමාන්‍ය පෙළ දක්වා හරි දරුවන්ගේ ඔළුවේ ක්ලාස් එක දක්වා හරි දහම් පාසලකට ඇතුළු කරලා ඒ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීලා ඒගොල්ලොන්ගේ හැදියාව එහෙම නැත්නම් ස්වයං විනයක් ඇති කිරීමේ මානසිකත්වයක් ඇති කරන්න. ඉතින් මම හිතනවා ඒක හොඳ දෙයක්. ඉතින් තරංකාරීත්වයට යන එක සාමාන්‍ය දෙයක් හැම කෙනෙක්ගෙම පුතග්ජනේ වශයෙන් අපේ දමෝපියෝ තුළ හැමෝම බලාපොරොත්තු දරුවන්ට තමන්ට වඩා ඉහළ සමාජ මට්ටමක් හදලා දෙන්න. ඉතින් ඒකට අවශ්‍ය තරඟයත් එක්ක තමයි අර දරුවෝ යොමු කරන්න හදන්නේ. කොහොමනම් අපි සතුටු වෙන්න ඕනේ එක පැත්තකින් බොහෝ දුරට බොහෝ දමෝපියෝ තමන්ගේ දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපන කාලය සහ ද්විතීක මට්ටම සාමාන්‍ය පෙළ දක්වා හරි උත්සාහ කරනවා දහම් පාසල් අධ්‍යාපනය ඇති කරන්න. ඒකට මේකත් එක්ක මේ දහම් පාසල් අපි බැලුවොත් ගාල්ල දිස්ත්‍රික්කේ අපේ දහම් පාසල් තියෙනවා මම හිතා 676ක් ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මකයි. ඒ යටතේ දරුවන් 149800 ගණනක් අද වෙනකොට 150000ට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබනවා. අපි බැලුවොත් එහෙම මේ සංඛ්‍යාව බැලුවොත් එහෙම පිරිමි දරුවෝ ගෑනු දරුවන් බැලුවොත් බොහොම සමානව තමයි මේ ප්‍රමාණය බෙදෙන්නේ 75000කට ආසන්න වගේ දෙපැත්තේ බොහොම සමබරව යනවා. ඒ වගේම ගුරුවරු 8900කට ආසන්න සංඛ්‍යාව 9000කට ආසන්න සංඛ්‍යාව 8225ක් පමණ මේ දහම් පාසල්වල අධ්‍යයන කටයුතු කරනවා. බොහෝ දුරට ස්වේච්ඡාවෙන් ඒ ගුරුවරු විශාල කැපවීමක් කරනවා. ඒ ගුරුවරු බැලුවොත් අපේ සාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම ගිහි පින්වතුන් ගොඩක් අය ඉන්නවා. ඒකට මේ අයගේ මේ යහපත වෙනුවෙන් මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ වෙයි තියෙන යටතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඒ වගේම ගුරුවරුන්ගේ මේ ගුරුවරුන්ගේ යහපත වෙනුවෙන් විශාල
මහන්සියක් රජයේ බුද්ධ ශාසන අමාත්‍යාංශය වගේම බදුරු දෙපාර්තමේන්තුව ඒ වගේම දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩල සහ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩල යටතේ දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු මැදිහත් වෙලා අපේ ශාසන ආරක්ෂක බල මණ්ඩල ගරු ස්වාමින් වහන්සේලා සභාපති ස්වාමින් වහන්සේලා ලේක අධිකාරී ස්වාමින් වහන්සේලා එකතු වෙලා විශාල කටයුත්තක් කරනවා අපේ බෞද්ධ කටයුතු සමාය නිර්ධාරණුත් එක්ක. ඒත් ඇත්තටම කියනවා නම් අද නියාමනයක් තියෙනවා මේ දහම් පාසල් වල විෂය නිර්දේශ ඒක බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පිළිල වෙනවා. ඒ වගේම විභාග පැවැත්වීමේදී इहल विभाग धर्माचार विभाग विभाग के विभाग डिपार्टमेंट इहल मट्टिंग पावतन एक प्राथमिक पंथ शासन बल मंडल पावतन इवागे हाई से दहाय दवा पंथ बौद्ध डिपार्टमेंट पावतन इवे बौद्ध कट कुमार जनरल तुम आटते विशेष मे तुम आटते दिशापूर निलबाल कटत कर दिस्ट्रिकेतु बदतुकम सारे वगेम प्रादेशिक लेखम कटत करना प्रादेशिक लेखम कट्टा नियोजक सारे मे आगे दायकत्व याटते अभी सीलुम प्रादेशिक लेखम कार्य बौद्ध निर्धारण शासन बलमंडल स्वामीन वहां से विशेष शिशु निपुणता अगेम क्रियावलिया कलती है यदा पास तरंग विभाग तरंग कि शिशु निपुणता कल की मे अटते ये श्रेष्ठ गणना वाक् ඉසව් 41ක් තියෙනවා මේ තරඟවල මේවා තියෙනවා බෞද්ධ දහම් දැනුම ඒ වගේම ගද්ද පද නිර්මාණ මේ දරුවන්ගේ ඉදිරි ඉස්සරහට එන විවිධ කුසලතා නංවන තරඟ මේ තරඟ දිස්ත්‍රික් මට්ටමේ ජාතික මට්ටමේ විශාල වශයෙන් පවත්වන මේ හරහා තමයි දරුවෝ ගොඩාක් අපි දැකලා තියෙන්නේ විශේෂයෙන්ම දරුවන්ගේ නායකත්ව ලක්ෂණ පෞරුෂය නංවන ඒ වගේම එතරම් මේ සියලු දෙනා එකට මේ මේ එක ටීම් එකක් විදිහට ඒ කියන්නේ කණ්ඩායමක් විදිහට කටයුතු කිරීම හැකි මේ දහම් පාසල් වල ලැබෙනවා. අපේ දරුවෝ ගොඩක් ගත්තොත් එහෙම දිස්ත්‍රික්කේ නාගරික දරුවෝ අපි දැන් බැලුවොත් ගාල්ල දිස්ත්‍රික්කේ අපි විශාල වශයෙන් කො මේ පිරිමි පාසල් අපේ බොයිස් ස්කූල් එහෙම නැත්නම් ගර්ල්ස් ස්කූල් එහෙම තමයි අධ්‍යාපන ළමයි ඒක ගෙදරට බොහෝ දුරට කොටු වෙච්ච අය. ඉතින් ඒ අය තත්තර දහම් පාසලේදී තමයි මේ विश्वविद्यालय की आड़ पास तमाइ मे दिगोल मिश्रे नमूतर सहयोगे मे शिष्य शिष्यवांग अत्र इतर मे गमी पास नमूदेनकोटोल विनम तनिव तमाइ यम निवास निवास इतकोटे मेक दहम पास मे समयो इवागेम कौरोकम इधिटवीलाम किसी इधिपत्री मकरा निर्माणात्मक हेकि मेके दहम पास तरंकारी अध्यापन मे धरव को मम्मी दहम पास मे धरवे अभी दखल दिन मे नागरिक दहम पास धरव अद इनो वैद्यवर इन्नो इंजनीयर इवागे परपालक विशेष हेकिया मे धरव अत्र दिन मे हेकिंग अद इसहट अभी ले श्रेष्ठ वाले बहु इसहट मेगोलो अभी देखा दहम पास मतुवेचार नायकत् गति गुण ये पौरुष निर्माण दिन एक अभी देखा दिन अध्यापने धर्वी को विनय लज्जब ये मे सियाल कांड कटदी मे सियाल मंगिता दहम पास මේ පරිසරයත් එක්ක ඒක හින්දා මම හිතන්නේ මේ සියලු කටයුතු සඳහා රජයේ විශාල දායකත්වයක් දෙනවා නිලධාරීන් හරහත් ඒ අවස්ථාවේ කටයුතු සඳහා පෙරපොත් ලබා දෙනවා දහම් පාසල් ගුරුවරුන්ට දීමනා ලබා දෙනවා නිලඳුන් ලබා දෙනවා මේ සියල්ල විශාල සේවයක් රජයේ කරනවා මේ කටයුතු සඳහා අපේ සාමින් වහන්සේලාත් එක්කතු වෙලා රජ නිලධාරීන් ඇත්තම මේ අපේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුම බොහොම අපූර්වට පැහැදිලි කළා මේ රාජ්‍ය කාර්යභාරය වර්තමාන රජයේ අලුතෙන් පත්වෙච්ච රජයත් මම හිතන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම දහම් පාසල් විෂය අධ්‍යාපන අමාත්‍යාංශයේ එක් විෂයපතයක් බවට පත් කළා තවදුරටත් මේ කටයුතු විධිමත් කළා දරුවන්ට යහපත් අනාගතයක් නිර්මාණය කරන්න විශේෂයෙන්ම අධ්‍යාපනය කියලා කියන්නේ දරුවන්ට සංස්කෘතිය පවරා දෙන විෂයපතේ දරුවන්ට සංස්කෘතිය පවරා දීම ඒ සංස්කෘතිය පවරා දීමේ කාර්යයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන ඒ විෂයපතයන් අතරට මේ දහම් පාසල් අධ්‍යාපනයත් එකතු කිරීම ඊටම සාධනීය ලක්ෂණයක් විදිහට අපි දකිනවා අපි බලාගෙන ඉන්නවා දහම් පාසල් ශේෂ්ත්‍රයේ නියැලී ඉන්න පිරිස් විදිහට තවදුරටත් මේ ශේෂ්ත්‍රය තුල ඇතිවෙනේ සංවර්ධනයේ ප්‍රවර්ධනයත් එක්ක අපේ අනාගත පරම්පරාවේ කොහොමද පෞරුෂය නිර්මාණය වෙන්නේ මේ සංස්කෘතිය අපිට වසර 2500කට වඩා එහා ගිය බොහොම දැවැන්ත බලසම්පන්න ශක්ති සම්පන්න
සංස්කෘතිය තිබුණා මේ සංස්කෘතිය අපේ දරුවන්ට පවර්ලා දෙන්නට ඕන අපි දැක්ක අපේ දරුවන්ගේ ඇඳුම පැළඳුම මේ ඇඳුම පැළඳුම කොතරම් අපූර්වද දැන් වර්තමානයේ අපි කතා කරනවා සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වෙනවා සමාජය තුළ ගැටලු ඇති වෙන්නේ දරුවන්ගේ ඇඳුම් පැළඳුම් වල තියෙන ප්‍රශ්න නිසාවෙන් එහෙම නැත්නම් වෙනත් චර්යාමය ගැටලු නිසාවෙන් නමුත් මේ විදියට ඇඳ පැළඳගෙන ඉන්න දුවෙක් පුතෙක් තුළ කොතරම් සංවරකමක් තියෙනවා අපි කෙනෙක්ව අඳුනගන්නේ බාහිර රූපය තුළින් මෙවැනිව බාහිර රූපයක් සහිත දරුවෙක් තුළ ඒ නියුණු බව ඒ වගේම ඒ දරුවා තුළ අපි දකින සංයමය සමාජය තුළ ඇති කරන්නේ කොතරම් ප්‍රසන්න භාවයක්ද අපේ හඳුරන්නේ එදා සුභසිංහ මහත්මයා මේ ආරම්භ කරපු ප්‍රවාහය අපේ නායක හඳුරන හංසයේ අතට අරගෙන මේක ඉදිරියට පවත්වාගෙන ගියා. ඒ පවත්වාගෙන යාමේ මල්පල අද සමස්ත සමාජයෙන් භුක්ති විඳිනවා. අපේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා කිව්වා 175,000ක් විතර දරුවන් ප්‍රමාණයක් ගාල්ල දිස්ත්‍රික්කේ විතරක් දහම් අධ්‍යාපනය ලැබෙනවා. 149,000ක් විතර ප්‍රමාණයක් දරුවන් අධ්‍යාපනය ලැබෙනවා. ඒ වගේම ගුරුවරුන් 9,000ක් විතර ප්‍රමාණයක් අපේ හඳුරන්නේ මේකේ වඩාම වටිනාම කාරණාව තියෙන්නේ මේ ස්වේච්ඡාවෙන් මේ කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් මේ मेचर का आरंभ कर लवल दुला पवत्न पवत्न का उदिट पमन सीमा लमाई वाक् बाहि क्रियाकार उदाहरण को लमाइंट वे निवेदि उच्चारण अभी गाता सज्जाक सामूहिक तालान्वित लमाइट गलपिन विधि सामूहिक सज्जाक उदय हवस काले अभी विजयानंद पास संप्रदाय उदय नाड़ी हटल पमन बुद्ध वंदनावादी कटयुट यम कल हवस जयमंगल गातावान धर्वान्नवामी धर्वान् जयमंगल गाता अभी पालीकनवा एक सिंगल अरुतन शिलो वलिंतन दासमें एक लमाई की हरम लसन एक लमाई कील दिग्लू आशीर्वाद की करेंम करला इलंकट मे दास पिंक मैं पिंकम लमाई गनी पिंकम सहभाग धर्म गुरु जन्मीम तुले पिंकम कर धर्म दान धर्म दान धर्म दान धर्म धर्म ली दिगोल पिंकम कहींद अभी पलम धाम पासले अवसान दिव्य अंत पिंदी दिव्य अंत दाती पिंदी तमें मिथ्य उदय मे धाम पास बुद्ध वंदनादीव कल धर्म धर्म इगन धर्म इगन शाम कटूत्ता पिं कटूत्ता कुशा कटूदनावा तमें अवसान इतकोट बला मे विधि स्वेच्छावे विशेष वर्तमान तीन मे अभी मेतमला तरंगकारी सामजिक इवागेम वाणिज्य आधिपत्य मुंडला तीयन हेम कि बलापुर मेथिकल नौमिले कल दुदल पुलिंकर मटम पारिवर्तन वेल तीयन दी ईश्वर मत मतकाय विधमात्मेटी आने बुला बिस्कट मिल मुदल दीमा भूम अड़ूंतमें दंगे परिवर्तन वेलाकान हिम बलागे आने टाउम किसी तो मुदला कदला नोगे पे हाथ रखे का ओ मे कैप कर गुरुगुर करना सेवे अभी अगेकरा नो न मुकद मे अदापी पांति संविधान विधिया इवागेम पारम्माला सकस्कलतीन क्रमया अणु अनिवार पांति गुरुवरे बगिंग इन क्रमया अवश्यम मेक अपट विनय रखें बेमद पेलिकाल वर्ग लमाई भीम पेदरूल वाटा
දරුවන් ඉගෙන ගන්න කිසි පහසුකමක් අම්මා තාත්තේ කල්පනා කළේ නැහැ දරුවෝ කල්පනා කළේ නැහැ ඒක පන්සලේ විශේෂයෙන්ම එහෙම වාඩි වීම උඩ වාඩි වීමට වඩා බිම වාඩි වෙලා ඉගෙන ගන්න එක තමයි අගය කරලා තියෙන්නේ නමුත් අද ඒක හරියට වෙනස් වෙලා තියෙනවා භෞතික පාදිකන් අවශ්‍ය දෙමව්පියෝ තමන්ගේ දරුවා යවන්න බලාපොරොත්තු වෙන්නේ හොඳට ගොඩනැගිලා කියන පහසුකම් තියෙන ඒ වගේම හොඳ ඩිස් බංකු ආදී හොඳට තිබෙන එහෙම නැත්නම් දැන් සමාජලාට මේ ෆෑන් පවත්ව වස සාධකයක් බාරපත් වෙලා තියෙනවා. ඩාඩිය දානවා. ඔව් ඩාඩිය දානවා කියලා මේ ෆෑන් පවාදී බව පිස වෙනවා. ඈ එතකොට දැන් ඒ අර පාසල් වල පහසුකම් දියුණු වෙන්න දැන් අපිට මතකයි අපි පාසල් යන කාලවල වල පන්ති කාමරය කියලා එකක් තෝන්නේ නැහැ ශාලාව තෝන්නේ. නමුත් දැන් සෑම පාසලකම ඇත්තවදම පන්ති කාමර ක්‍රමයක් තියෙනනේ. ඒකට ඒ කාමරයට අවශ්‍ය උපකරණ ආදිය දැන් වෙනදට වඩා සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපේ දහම් පාසල තාම පන්ති කාමරක මේකට ගිහිල්ලා නැහැ. ධර්මශාලාව තමයි අපේ උපන්නේ ස්ථානේ බාටපත් වෙලා තිබෙන්නේ. එතකොට අර අවහිරතාවන් ගොඩක් තිබෙනවා. ඒ අවහිරතාවන් කියන්නේ දැන් පාසලේ වගේ නිෂ්කලංක පරිසරයක උගන්වන්න අමාරුයි. නමුත් හැබැයි එක පැත්තකින් එහෙම විනාතේ අපි ඔයලාට අපේ ගුරුවරු ප්‍රධානාචාර්යවරුන් විශේෂ අනුශාසනා කරන දේක් තමයි ඔබ අසුන්ගතව යමක් කරනකොට ලිවීමකින් ආදී කරනකොට පන්ති කරන්න. හැබැයි කටපාඩමක් කරනකොට පාඩමක් යාදිනකොට යන්න බොමලුවට යන්න චෛත්‍ය මලුවට. ඒක මොකද පිරිසුදුවනේ තියාගෙන දෙන්නේ. අපේ විහාරස්ථාන කියන්නේ මේ බුදුගෙය බොමලුව චෛත්‍ය මලුව කියන ස්ථානේ තමයි පිරිසුදුව පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අන්නේ බුදුතැනකට අරගෙන ගිහිල්ලා මේ දරුවන්ට අධ්‍යාපනය දීම තුලින් අර පන්ති කාමරයේ හිර කරගෙන කරන අධ්‍යාපනයට වඩා ලොකු මානසික දිඩාටක මේ කරන්න පුළුවන් කියලා. නමුත් අර පන්ති කාමරයේ පහසුකම දෙමව්පිය බලාපොරොත්තු වෙන බාපට පේනවා. ඈ ඉතින් ඒක නිසා මම හිතනවා දැනට ඉතින් ලොකු ගැටලු වෙලා තියෙනවා දහම් පාසල් වලට මේ භෞතික පාසලකම් මදි කරනවා. ඉතින් ධර්මශාලාව තමයි අතවසන් සීළු පන්ති වලටම තියෙන්නේ. ඉතින් උංගක් සාමාන්‍ය දිලදු මේ පිටිසර බද අපේ පොඩි පන්සල් වලට ලොකු ධර්මශාල වල නැහැ. ඉතින් කොහොම නමුත් ඒවයි අනිවාර්යංගයක් කැඩිට කොහොම හරි දහම් පාසලක් පවත්වාගෙන යන බව පේනවා. ඒ කියන්නේ පන්සලක් නම් දහම් පාසල තිබී යුතු අංගයක් ඇතුළත දැන් සම්මත වෙලා අවසානයි. ඉතින් ඒ නිසා හැබැයි ඒකේ ලොකු සේවාවක් වෙනවා අපි දන්නවා මේ දරුවන්ට ඕල්කත්තුමා බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉෂ්ට වෙනවා. ඒ මොකද නායක ආඳුන තමයි ඇවිල්ලා පන්සල් ටික දෙන්නේ. ඒ වගේ මුන්වාසී ඇවිල්ලා තමයි අනුශාසනා උත් කරනවා. ඒතකොට ඒක දැන් ඉස්සර හැටියට නම් නායක ආඳුන ළඟට යන්න බැහැ නේ කියනකොට වැඩි හිටියෙන් තමයි යන්නේ. දැන් මෙතෙන්දි දරුවන් සමීප වෙනවනේ. ඉපමණක් නෙවෙයි ඊළඟට තමන්ගේ පන්ති කාමරේට තමන් පුංචි ආඳුන කෙනෙක් එන්න පුළුවන් උගන්නන්න. ඒතකොට දරුවන් අර ඒ කියා දෙන කතාන්තරය hali ඒ අයගේ භාෂාවේ පොඩි ආඳුන කෙනෙක් කියන දෙනකොට බොහොම අවධානයෙන් අහන් ඉන්නවා ඒක. වේනවා. ඉතින් ඒ විදිහට අර පන්සලේ ස්වාමින් වහන්සේලා ආශ්‍රයෙන් ඉස්සරේ කරගෙන දරුවන් කුඩා කාලේ එහෙම හැදුනම වැඩෙනව අර පන්සලේ කිරී ලොකු බැඳීමක් ඇති. අපේ පන්සල අපේ හාමුදුරුවෝ අපේ ධර්මයේ කියන වගේ හැඟීමක් ගොඩ නැගෙනවා. ඉතින් මම හිතන ඒ නිසා මේක කොහොමදවත් අඩාල වෙන්න යන්න දුන්නොත් නැවතත් ඕල්කට්ටුම ආරම්භ කරපු කාලේ දහම් පාසල් නොතිබුණු කාලේ ළමයිගේ මාර්ගය ආපහු හැරෙන්න පුළුවන්. මොකද දැන් දහම් පාසලට දෙන අවශ්‍යතාවය වැඩි වෙන දහම් පාසල බිහි වුණා. ජන සංඛ්‍යාව වැඩි වුණා. ආචාර මණ්ඩලෙ නොමිලේ උගන්වන කිසිම දැන් අද නම් රජයේ යම් යම් සහන ලබා දෙනවා. වාර්ෂික වශයෙන් පුස්තකාලේ දීමනාවක් ලබා දෙනවා. ඇඳුම් ලබා දෙනවා. පිළපොත් ලබා. ඔව් පිළපොත් ලබා දෙන එකේ පහසුකම් දෙනවා. ඒක කිසිවක් නැතුවත් මේ ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රයෙන් ප්‍රභු ජනතාව උදව් උපකාර කරලා තෑග උත්සව පවත්වලා බොහොම ලස්සන කරගෙන ගියා. ඉතින් ඒක නිසා මේ ළමයින්ගේ පැමිණීමේ අඩුවක් වෙලා තිබෙනවා. අර තරඟකාරී මම හිතන්නේ උපකාරක පන්ති ප්‍රශ්න දෙකක් ලොකුම ප්‍රශ්නයක් කියලා දිනුවා. තාම නිසි විසඳුමක් මේකට ලැබුණේ නැහැ. මේක අපේ පොදු අධ්‍යාපන ක්‍රමත් එක්ක ඒකාබද්ධ වෙලා යන ක්‍රමයක් තිබුණොත් මේ මොකද මේ සහතිකේ පාසල් වලදී පිළිගන්න මට්ටමක් ඇති වෙනවෝ නම් එතකොට ළමයින්ට අනිවාර්යයෙන්ම දහම් පාසල් ඇවිල්ලා ඒ සහතිකේ ගන්න සිද්ධ වෙනවා. මොකද බුද්ධාගම අනිවාර්ය විෂයක් නේ. එතකොට අන්න එබදු ක්‍රමයක් කලින් යෝජනා වෙල තිබුණාට ක්‍රියාත්මක වුණේ නැහැ තාම. ඉතින් ඒකත් එහෙම කරනකොට දහම් පාසල් වලට පහසුකම් සැලසීම විශේෂයෙන්ම වැඩි වෙන්න ඕන. මේ මොකද පාසලේ මට්ටමටම අපි ඒ අධ්‍යාපනය ලබා දෙන ඕනේ නැහැ.
अनागत फलपुर उदाहरण वातावरण याम तम अभी पेरणी का लिखले तो दरुअंट लोगों अम्मता बुधुंगा दरु बुधुंगा दिन अम्मता दरु इक रंगे दरुअंट की याद वंदन की याद दाम पास ये नाम विशाल हानिया अनागत सिद्धि पूरा मंगित दाम पास यहाँ अनिवार्य कई ये दाम पास दरुअंट हों अध्यापन लबादेन वेपिलती गुरुवर निशी आकार गलू तीन ये दूरल का नति कनधर्वांट अर्थवत्व विधियट पिलपत पमना वे बाहर के आकार बाहर के आकार नतीवन तरह विवाद तो दाम पास कति का तरग तूना हे समित समागम कमेना इतकोट अभी मेरा धाम पास तरह विवाद होना किसीमल मेकें इलाम दहाय मार विन दमे दहाय को पानी तूना उंगाकलम बेहर उपकार पानी नवत्ता प्रधानाचार्य महसी गाटे इतम जनप्रिय पौज्य उपकार पंति गुर महात्मा ये विला पंति दागत अरे दर्वा तम पाड़ी दाम पास अरे दिमाग उदाहरण मे तत् अभी कल पीएम अत्रहंसाणे मे दहां पास बिहिकसाहक धर्व अपे संस्कृति मे मगे संस्कृति दे अवबोधक धर्व पूर्वचे सामजेर जानते गिरी में तमें दहां पास अपेक्षा करें नम ते सद सामजी वशेन मारे बुद्धहमे युगन आकार देवाकरण कुट यम आकार कि मार बलवेग यम बाधावंट हसकोन्गे सामजे तुलिम मतून यम यम कारणावन मे सद बाधावन नति काव अभी तेरू पुलवांक बाहर के निकन बौद्ध अभी कुमंत्री कार्यान विनश अद विशेष उसध्यापन लाशन विशेष वैद्य क्षेत्र इंजीनियर क्षेत्र इतकोट गणकाधिकारी सामज इहल तलव धरवा पत्कर यानी दक्षतम धरव यह दक्षतम धरव टीकतम दिन बाकी इतकोटे एक हितक अनागत यदि धाम पीलिम संसंदनात्मक पुत पतल मे समाज अभी अपेक्षा कर मट मट वा वा हों समय अतिशी मैं गमती अवसान वशे मे अभी मे समस्त समाज अभी पांडवी अग्दीम अभी हरिदे दहां पास अभी अदे आरंभ करो इद्रीएट अभी दहां पास कटे सिद्धवे कहुमद मे दहां पास क्रियाकार अभी उभदी गिनहर दाकोना इतोट बट अतिथे ऐ मगे धरव मम दहां पास एवं नेत्ते ऐ मगे धरव मम दहां पास अवी युक्त की कारण अभी अभी प्रजावट यम पनी अतम मे अभी जगदी मम्मी खाली सदन करेंट अभी मे दहां पास धरव अंत लानसिक संवर्धने अदी अत्त निवस पासल उपकार बाहर बटपीट समाज में धर्वांगे विशाल मे तरंका अध्यापन अटावतुला निवास सहायती समाज बटपीटा मावी रख्या मन आर्थिक तरंगे कुशीर कटे सहोद सहोदरी अंतर पवा हिम इकट से मुझे मे पौल अतर समझता हिम अति कल सीमा अड़ मेवागे धरव विशाल मानसिक पीड़ने आर्थिक लकलती धरवीं पवा मे गुह धरव अभी दखलती विश्वविद्यालय गेह मेमता रखी गेम पास विशाल मानसिक पीड़ने लकल मानसिक वैद्य सह मानसिक
වෛද්‍ය විශේෂඥ බොහෝදුරට මේ ගැන දන්නවා බොහෝ වෘත්තිකයෝ ඒ වගේම දරුවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ අය අතර ඉන්නවා විශාල මානසික පීඩනයක් අය. ඉතින් මේක සමහර අයගේ විෂාදී වැනි මානසික තත්ත්වවලට පවා දරුවෝ යොමු වෙනවා සමහර විට ඉතාම ඉහළ අධ්‍යාපන ලැබු දරුවෝ පවා. ඇත්තටම මේ මානසික පීඩනයත් එක්ක ඇත්තටම බුද්ධ ධර්මයේ තියෙන ඒ මානසික සංවර්ධනයේ තියෙන හික්මීම මේ මේ සියලු අවබෝධ යථාර්ථය අවබෝධ කර ගැනීම හැකියාව මුචි කාලේදම එන්න ඕනේ. ඉතින් වෙනද ඒක තිබුණා නිවස තුල තිබුණා. මේ මුත්තනුවා මිත්‍රයන්ගෙන් ඒගොල්ලෝගෙන් ලැබුණා. දෙමෝපියන්ගෙන් ලැබුණා. අද ඒගොල්ලන්ට එහෙම කතා කරන්න තෝරි වෙලාවක් නැහැ. එක්කම ඒක නිසා ඇත්තටම මෙතනදී අපිට දැන් ඉතාම වැදගත් වෙනවා මේ තරංකාරී අධ්‍යාපන දරුවන්ට ඉදින් දවසේවල මේ මානසික සංවර්ධනය ඇති කරන අවශ්‍ය හික්මීම වටපිටාව ඇති කරන පුළුවන් ස්ථානය දහම් පාසලට මේ දරුවෝ යොමු කරොත් ඇත්තටම ඒ දරුවන්ට අවශ්‍ය මානසික හික්මීම ලබා දෙන්න පුළුවන්. ඒ ඉතින් මම මගේ මං හිතන්නේ අපි උපරිම උත්සාහ කරන්න ඕනේ දරුවෝ අපි සාමාන්‍ය පෙළ දක්වත් වාවත් අදුම ධර්මයේ ඉහළට ධර්මාචාර්යය වගේ විභාග රහවස් පෙළ දක්වන නමුත් අදුම ධර්මයේ මේ දරුවෝ ටික සාමාන්‍ය පෙළ දක්වවත් මේ මානසික හික්මීමක් තියෙන මේ පන්සල ආගමික වටපිටාව තුළ හුරු කරොත් අපේ අනාගත වෘත්ති දරුවන්ගේ අධ්‍යාපන විශේෂයෙන්ම ඉතිහාසයේ සාහිත්‍ය මේවත් එක්ක තමයි දරුවන්ගේ හැදී අපේ සංස්කෘතියත් එක්ක තමයි මේක යන්න ඕනේ. මේක ඉස්සරහට යන්න ඉදිරි පරම්පරාවට මේ දරුවන්ට මේකෙන් ඈත් තුනත් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපේ අර මුලක්කක් නැති පරම්පරාව බවට පත්වේ. ඒක නිසා මේ සියලු දෙනාගේ යථාර්ථය අපේ ආගම විතර නෙවෙයි අනිත් ආගම් වලත් හැම තැනම දරුවන්ට මේ දහම අධ්‍යාපනය කියන එක ඇතුළු කරොත් දරුවන්ට හොඳ විනයක් ශික්ෂණයක් ඇති දරුවෝ සරම්පරාවක් අපිට බිහි කර ගන්න පුළුවන් මේ සමාජයට පිටා නිර්මාණය කර ගන්න පුළුවන් කියලා. ඇත්තටම මේ ඉල්ලීම ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් සමස්ත ජාතිය වෙනුවෙන් මේ රටේ අක්මූල් තියෙන ජාතියක් බිහි කරන්නට නම් දරුවන් ආගමට දහමට යොමු කරන්න ඕන. ඒ සඳහා හොඳම ඊටාම වටිනාම වටපිටාව තියෙන්නේ දහම් පාසල තුළ. ඒ නිසා අපි අපේ නාලිකාව විදිහට අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා ඔබේ දරුවන් දහම් පාසලට යොමු කරන්න. ඒ දහම් පාසලට යොමු කරන කාලේ කවදාවත් ඔවුන්ගේ ජීවිතේ අමතක වුණු එහෙම නැත්නම් අතපසු වුණු කාලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ජීවිතයට එකතු කරන්නේ වඩාත් වටිනාකමක්. ඒ වටිනාකම තුළ ඇති වෙන සංස්කෘතිකමය සෞන්දර්යමය වටපිටාවත් එක්ක හැදෙන වැඩෙන දරුවා දෙමව්පියන් වශයෙන් ඔබේ ජීවිතයත් කවදා හරි දවසක ආලෝකවත් කරන බව නිසැකයි. එහෙමනම් අපි අපේ වැඩසටහනෙන් අද දවසේ සමුගන්නට උත්සාහ කරන්නේ. අපි අද දවසේ මේ සත්කාරය ආරම්භ කළේ ජාතික අවශ්‍යතාවයේ විදියට. එහෙමනම් අද දවසේ අපේ වැඩසටහන සඳහා වැඩමව අදාළ විජයානන්ද පිරිවෙන් විහාරවාසී ඒ වගේම ලංකාවේ පළවෙනි දහම් පාසල විජයානන්ද වැලිවත්ත විජයානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය බටදුව ශ්‍රී රතන ජෝති මහාවිද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද නාකිදිනී ඥානෝත්තර ස්වාමීන් වහන්සේට අපේ ගෞරවනීය පාද නමස්කාර පූර්වක ගෞරවයේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමනවා. ඒ වගේම කවදත් අපිත් එක්ක අපි වැඩසටහන වලට සම්බන්ධායකත්වය සම්පාදනය කරන අපට හිතවත් ගාල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා ලලින්දගමගේ මහත්මයාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපි දූල පුතාල තුන්දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වුණා. එනක පුතා පුදම් සාදීනිය ලිවන් සාදීනිය ඒ දරුවන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපි වැඩසටහන සාර්ථක කරගන්න අපිත් එක්ක එකතු වීම පිළිබඳ එහෙමනම් අපි ඔබටත් ආරාධනා කරනවා ඔබේ වටිනා අදහස් අපට ලියා එවන්න. අපි ලිපිනේ හරිදී ටීවී ප්‍රධාන කාර්යාලයේ අභිෂේක ලීපඩි මාලිගයේ උඩුමහල ලැබුදුව ගාල්ල. අපි දුරකථන අංකය 077 321 3966. ඒ වගේම හරිදී ටීවී ප්‍රධාන කාර්යාලයටත් ඔබගේ අදහස් යොමු කරන්න පුළුවන්. අපේ ලිපිනේ හරිදී ටීවී කාර්යාලයේ මාදිවිල පාර තලවතුගොඩ. අපේ දුරකථන අංකය 011 70 60 631. තවත් දිනයක හරිදී දහම් පාසල තුලින් හමු වෙමු. Thank you.